Aqib javed ගැන අපි කලින්ම කතා කරා ඔහු ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන පුහුණු කරුවා විදිහට එකතු වීමට නියමිතයි කියන ප්‍රවෘත්තියත් එක්ක අනික් කාරණේ තමයි ඔහු පකිස්තාන ලෝක කුසලාන ජයග්‍රහී කණ්ඩායමේ සමාජිකයෙක් ඒ වගේම හිටපු සුපිරි වේගපන්දු යවන්නෙක් වසීම් අක්‍රම් වකා යුනිස් වැනි ක්‍රීඩකයන් නැත්නම් දැවැන්තයන් අතර ඉඳපු තුන්වෙන වේගපන්දු යවන්නා විදිහට කියන්නට පුළුවන් මේ සමයේදී මෑත කාලීගත්ම PSL තරඟාබලියේ ප්‍රධාන පුහුණුකරුවෙක් විදිහට නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරනවා ඒ වගේම පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේත් වේගපන්දු පුහුණුකරුවා විදිහට කටයුතු කරලා තියෙනවා ඒ වගේම ෂහින් අෆ්‍රීඩි හරිස් රවුෆ් වැනි ක්‍රීඩකයන් සොයා ගැනීම නැත්නම් ඔවුන්ට පුහුණු කිරීම වගේ විශේෂ දේවල් ඔහුගේ පුහුණු කරන ජීවිතයේ තියෙනවා කියන එක අපි කලින්ම කතා කරලා තියෙනවා. ඉතින් එවැනි පසුබිමක් තියෙන වේගපන්දු පුහුණුකරුවෙක් තමයි ශ්‍රී ලංකාවට දැන් ලැබිලා ඉන්නේ. ඉතින් මේකේ තව කාරණයක් තියෙනවා. අනුෂ සමරනායක ක්‍රිකට් ආයතනය නිවේදනයන්නිකුත් කරා වේගපන්දු යවන පුහුණුකරුවෙක් විදිහට ඔහුව බඳවා ගත්තා කියලා. ඒ බඳවාගෙන තිබෙන්නේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් නැත්නම් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේගපන්දු පුහුණුකරුවා විදිහට තමයි. එතකොට මේ දෙදෙනා එකට ගැටින්නේ නැහැ. ඒතර කණ්ඩායමත් එක්ක යන්නේ අකිබ් ජාවිඩ් පකිස්තාන පුහුණුකරු. හැබැයි මේක කියන්නට දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මොහුගේ කොන්ත්‍රාත් කාලය තියෙන්නේ එළඹෙන ලෝක කුසලානය දක්වා විතරයි. ඒ කියන්නේ ජූනි මාසයේ අවසන් වන විට මේ මාස දෙක තුන පමණක් විතරයි ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඉන්නේ කියන එකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. 51 හැවිරිදි හිටපු සුපිරි වේගපන්දු යවන්නා වගේම හොඳ වේගපන්දු පුහුණුකරුවා. ඉතින් අකිබ් ජාවිඩ් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවත් එක්ක පුහුණු වීම ආරම්භ කරලා තියෙනවා කියලා තමයි සමාජ මාධ්‍ය වල අපිට දැක ගන්නට ලැබෙන. විශේෂයෙන්ම පකිස්තාන සමාජ මාධ්‍ය එහෙම සෑහෙන මේක කතා කරනවා. ඔවුනුත් ශ්‍රී ලංකාවට මොහු ආපු එක සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නේ. අනිත් කාරණය තමයි කියන්නට ඕනේ විශේෂම සිද්ධිය මේ පකිස්තාන වේගපන්දු යවන්නන් එදා මෙදා තුර හැමදාමත් ඉතාමත් හොඳ මට්ටමක ඉඳපු වේගපන්දු යවන්නෝ ආසියානු කලාපේ. ඉතින් ඒ රහස අපිට හොයාගන්නට පුළුවන් නම් ඇත්තටම සෑහෙන වටීවි මේ පකිස්තාන වේගපන්දු පුහුණුකරුවෙක්ගෙන්. ඉතින් මතකයේ ඇති කාලයකින් පකිස්තාන වේගපන්දු පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියේ නෑ කියලා තමයි මගේ නම් මතකයේ තියෙන්නේ. අතීතයේ මතක් කරද්දිත් සමහරක් විට පළවෙනි අවස්ථාව වෙන්නටත් පුළුවන් මේ මෑත කාලයේ ගත්තාම ඈතම අතීතයේ නෙමෙයි. ඉතින් එහෙම බලපුවම හොඳ අවස්ථාවක් පකිස්තාන වේගපන්දු යවන්නෝ කියන්නේ ඔවුන්ට සෑහෙන ලොකු අත්දැකීම් තියෙනවා. මොකද ආසියානු තනතිලිවල මොකද ආසියානු තනතිරි කියන්නේ වේග තනතිරි නෙමෙයි දඟ පන්දු යවන්නන්ට උචිත තනතිරිවල වේග පන්දු යවන්න කොහොමද මෙච්චර සාර්ථක වෙන්නේ කියන රහස දන්නේ ඇත්තටම පකිස්තානු අම්ම තමයි. ඉතින් ඒ නිසා පකිස්තානයෙන් පුහුණුකරුවෙක් කෙටි කාලයකට හරි ආපු එකත් හොඳයි කියලා අපිට හිතන්නට පුළුවන්. ඉතින් කොහොම හරි ඔහු යම්කිසි අදහසක් දක්වලා තිනවා ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන්. මේක මේ සමාජ මාධ්‍ය තුළ අපි දැකගත්තා. විශේෂම විදේශ සමාජ මාධ්‍යවලත් මම දැක්කා, පකිස්තාන සමාජ මාධ්‍යවලත් දැක්කා, වෙනත් ක්‍රිකට් වෙබ් අඩවි වල නම් මම දැක්කේ නෑ, සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය වල හරි වෙබ් අඩවි වල එහෙම දැක්කේ නෑ. දැක්ක තැන මම කිව්වේ මේක සෝස් එක ගත්ත තැන. කොහොම හරි ඔහු කියලා තියෙනවා ශ්‍රී ලංකාවට සම්පූර්ණ පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා කියලා. ඒ කියන්නේ හැම අතින්ම ගත්තාම දක්ෂතා පිරිපුන් පන්දු බලඇණියක් ඉන්නවා කියන එක තමයි ඔහු කියන්නේ. ඉතින් ලෝක කුසලානේ තියෙන ඒ තනතිලිවල තත්ත්වය නැත්නම් කන්ඩිෂන් එකට මේ පන්දු යවන්නන්ට සෑහෙන උචිත වෙයි කියන එක තමයි අකිබ් ජාවිඩ්ගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. අපි දන්නවා සාමාන්‍ය ස්ලෝ විකට් තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ කොදෙව්වල නම්. ඉතින් ඇමරිකාවේ තනතිලි සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් කාටවත් නැහැ. ඉතින් අනුමාන කරනවා වේග පන්දු යවන්නන්ටත් දඟ පන්දු යවන්නන්ටත් සමසේ මේ තනතිලි වාසි සහගත වෙයි කියලා. මොකද ශ්‍රී ලංකාවේ වැඩි තරඟ ප්‍රමාණයක් පළවෙනි වටේ තියෙන්නේ ඇමරිකාවේදී, එක තරඟයයි තියෙන්නේ කොදෙව්වල. අකිබ් ජාවිඩ් කියනවා ඔහු දැඩි ලෙස විශ්වාස කරනවා කියලා ශ්‍රී ලංකා පන්දු යවන්නන් එළමෙන 20 ලෝක කුසලානේ සෑම කණ්ඩායමකටම අභියෝගයක් බවට පත් වෙයි කියලා. ඉතින් ඇත්තටම ඔහුත් ඒක විශ්වාස කරනවා ඇති. මොකද මදීෂ පතිරණ, නුවන් තුෂාර, දිවිෂාන් මදුෂංක, දුෂ්මන්ත චමීර මේ වගේ ඉහළ පෙළේ නැක මේ දවස්වල ඉතාමත් හොඳින්ම දක්ෂතා දක්වමින් සිටින, ඉදිරියෙන් සිටින, IPL වරම් පවා දිනාගෙන සිටින වේගපන්දු යවන්නන් කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකාවේ ඉන්නේ. මේ ඔක්කොටම කිසිදු කරදරයක් නැතුව, ආබාධ නැතුව ලෝක කුසලානයට ගිහිලා ක්‍රීඩා කරන්නට පුළුවන් වුණොත් ඇත්තටම
ඒක ලොකු අවස්ථාවක් බවට පත් වෙනවා. ඒතකොට දඟ පන්දු යවන්නන් ගෙන් ගත්තාම මයිස්තික්ෂණ වනිදු හසරංග නායකයා. අපි ඉතින් මේ 6 දෙනෙක්ම ඉන්නවා ඉදිරි පෙළේ පන්දු යවන්න. ඉතින් ඒ නිසා ඇත්තටම අකිබ් ජාවෙඩ් මේ ගැන හිතලා සහ සංසන්දනය කරලා තමයි කියන්නේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේදී යම් කිසි අභියෝගයක් නැත්නම් හැම කණ්ඩායමකටම ලොකු අභියෝගයක් දෙන්නට පුළුවන් මට්ටමේ පන්දු යැවීමේ බලහිනියක් ඉන්නවා කියලා. ඉතින් කොහොම වුණත් සන්තෝෂයි ශ්‍රී ලංකාවේ සංචිතයක් නැත්නම් මූලික සංචිතයක් ක්‍රීඩකයන් 32 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරලා තියෙනවා. මම ඒ ගැන කලින් වීඩියෝවේදී කතා කරා. එතකොට මවුන් සමග අකිබ් ජාවෙඩ් පුහුණු වීම දැන් ආරම්භ කරලා ඇති කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. කොමාරි පකිස්තාන වේග පන්දු යවන්න එක්ක අපේ වේග පන්දු යවන්නෝ ටික පුහුණු වීම කිරීම, ඒ උපක්‍රම ඔවුන්ගෙන් ඉගෙන ගැනීම, දී ලෝකයේ පළමු පෙළේ වේග පන්දු යවන්නෝ හදපු පුහුණු කරුවෙක් නිසා ඔවුන්ගෙන් යම් කිසි දෙයක් ඉගෙනගෙන එළමෙන ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට නැත්නම් අවසාන ලෝක කුසලාන කිහිපෙම අපි සෑහෙන පසුපසින් හිටියේ. ඉතින් එහෙම නැතුව ඉදිරි වටවලට යන්නට අඩුම තරමේ අවසන් පූර්ව තරඟ වටයකටවත් එන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණොත් ඒක මේ අවසාන දශකයේදී විශේෂම 2014 න් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලබන ලොකුම ජයග්‍රහණය බවට පත් වෙයි. ඉතින් ඉන්න හොඳම පුහුණු කරුවෝ හරි කොහොම හරි කවුරු හරි ඇවිල්ලා මෙවර ලෝක කුසලානයේදී ඉදිරියට එන්නට පුළුවන් නම් ඒක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට එකම එක ප්‍රාර්ථනාව සහ බලාපොරොත්තුව රටක් විදිහට. ඉතින් අපි බලමු අවුරුදු 10කට විතර පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමකට අවසන් පූර්ව තරගයකට එන්නට පුළුවන් වෙයිද කියලා ලෝක කුසලාන තරගාවලියක. ඉතින් පිතිකරුවන් කෙසේ වෙතත් පන්දු යවන්නන්ගේ බලෑණිය බලපුවම, ඒ නම් ටික බලපුවම, ඔවුන් දක්වපු දක්ෂතා බලපුවම, ඔවුන් ආබාධ නැතුව ඔවුන්ගේ සුපුරුදු රිද්මයට ආවොත් අනිවාර්යයෙන්ම කැට තියලා කියන්නට පුළුවන් මේ ලෝක කුසලානයේ මේ පන්දු යවන්නන් 5-6 දෙනාට ලොකු පෙරලියක් කරන්නට අවස්ථාවක් ලැබේවි. ඉතින් අපේ ප්‍රාර්ථනයත් ඒකමයි. ඉතින් කවදාවත් මේ මුල් පෙළේ නැත්තම් වනිදු හසරංග, මයිස් තීක්ෂණ, දිල්ෂාන් මාදුෂංක, දුෂ්මන්ත චමීර, මතීෂ බදිරණ, නුවන් තුෂාර මේ වගේ ක්‍රීඩකයන් එකට එක සංචිතයක එක කණ්ඩායමක ක්‍රීඩා කරලා නැහැ. මොකද ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නේ ආබාධ වලට හරි මොකක් හරි ප්‍රශ්නයකට ලක් වෙලා කරගන්නට බැරි වෙන නිසා මෙවර එක කරගන්නට පුළුවන් වුණොත් ශ්‍රී ලංකාව සෑහෙන ඉදිරියට යයි කියලා තමයි අපටත් පේන්න තියෙන්නේ. ඉතින් ඒ අතරේ පිතිකරුවෝ දෙයක් කරන්නට වෙයි. පන්දු යවන්නන්ට විතරක්ම මුකුත් කරන්නට බැරි වෙයි. ඉතින් පැතුම් නිස්සංකලා, කමිදු මෙන්ඩිස්ලා සහ ජේසු ක්‍රීඩකයන් විදිහට ඇන්ජලෝ මැතිව්ස්ලා දසුන් චානකලාට බරපතල වගකීමක් තියෙනවා. ඒ වගේම උපනායක චරිත් අසලංකලාට බරපතල වගකීමක් තියෙනවා. පිතිකරණයනොත් දායකත්වය ලබා දීලා මෙවර දශකයකට පස්සේ ශ්‍රී ලංකා ලෝක කුසලාන ඉතිහාසයේ යම් කිසි පෙරලියක් ඇති කරන්නට. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.